කාලයේ තීරණය වෙන්නේ අපි වඩන ඒ ಗುಣධර්ම වලට අනුව, ඒ වඩන මාර්ගයට අනුව ඒක තීරණය වෙන්නේ. අපි ඒක තීරණය කරන්නේ. මම කොච්චර ඉක්මනට වැඩනවද, ඉච්චර ඉක්මනට ඉවරයි. කොච්චර කාර්යයක් වඩන්න බලාපොරොත්තු වෙනවද? එතකොට කොච්චර කාලයක් යයිද කියලා මගෙන් ආන්නේ මම කොච්චර කාලයක් දුන්නොත් සෑහීමකටපත් වෙනවද? අවුරුදු 20ක් ඕනේද, බව 500ක් ඕනේද, කොච්චර කාලයක් මගෙන් බලාපොරොත්තු වෙනවද? ඒතකොට ඒ සතුට විදිහට මම දෙන්නම් කොච්චර කාලයක් ඕනේද? මේ පායලා තියෙන හිර දැන් පොඩ්ඩක් උඩට ඉස්සලානේ තියෙන මේක අනිත් පැත්තට යනකම් කාලේ දුන්නත් ඇතිද? මේ වැටිලා තියෙන ආලෝකය හඳුර වෙනකම් තියෙන කාලේ දුන්නත් ඇතිද? ධර්මාසනයේ මං නැකිටිනකම් පවතින කාලේ දුන්නත් ඇතිද? බැඳීම් නඩත්තු කරනවා නම්, කෙලෙස් පෝෂණය කරනවා නම් භද්‍ර කලාප 25000ක් දුන්නත් බෑ. ඒක වැඩෙන්නේ නෑ යාට. එයා පව් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඒක වැඩෙන්නේ නෑ. බැඳීම් වලින් නිදහස් වෙන්න ඕනේ. බැඳීම් වලින් නිදහසෙන් බැඳීම් තමයි මේ ලෝකයේ හැම දෙයකම ප්‍රශ්න. දැන් භෞතිකයට බැඳීමක් නැත්නම් අපි නඩත්තු කරන්නේ නැහනේ. මිනිසුන්ට බැඳීමක් නැත්නම් මිනිසුන් නඩත්තු කරනවා නේ. කෙලෙස් වලට බැඳීමක් නැත්නම් කෙලෙස් නඩත්තු කරනවා නේ. බැඳීමේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. අපි ආසයි ඒව අපෙත් එක්ක තියෙනවට. අපි ආසයි මේ මිනිස්සු අපෙත් එක්ක ඉන්නවට. අපි ආසයි ඒවා ඒ විදිහට පවතිනවට. ඒක තුල අපි දන්නේම නැතුව අපි මේ සසරේ පවතිනවා. අපි දුර්වල වෙන තැනක් ඒක, අපට වැරදෙන තැනක් ඒක. මේ දරුවා උපාසක මාත්‍යාගේ. මේ මගේ දරුවා කියලා උපාසක මාත්‍ය හොඳටම අඳුරනවා. හැබැයි දරුවා කියන්නේ මේ ලෝකේ බොරුවක්. ඒක මං කිව්වා තාත්තලාගේ හදවත් ඇලෙනවා. දරුවා කියන්නේ මේ ලෝකේ ලොකුම බොරුවක්. සංසාරය ඉපදිච්ච නැති තැනක් නැත්තම් ලෝකේ හැමෝටම දරුවා වුණා නම් එතකොට මෙයා මගේ උනේ කොහමද? එතකොට අනිත් අයගේ උපන්න වලට දෙන උත්තරේ මොකද්ද? తాවකාලික අමුවීම. ඒකවත් අපිට තේරිලා නැත්තම් පාරමී පුරන්න අපට භව ලක්ෂ ගානක් ඕනේ. අදයි අරියට පාරමී පිරිච්ච කෙනෙක් ওই කතන්දරේ දන්නවා. ලෝකේ යට අම්මේ තාත්තේ දරුවෙක් ඥාතියෙක් කිසිම කෙනෙක් නැහැ. ඇයි? එයා දන්නවා මේ සසරේ මේ తాවකාලික අමුවීම. කෝච්චියකට නැගා මිනිස්සු මුණ ගැහෙනවා. ඉනා වෙනවා, කතා කරනවා, ස්ටේෂන් එකකට බෑලා යනවා, බස් එකට ගොඩ වෙනවා, මිනිස්සු ඕගාලන අයියේ කොහෙද යන්නේ කොහමද ඉතින් දත් නැද්දද කෑම කෑවද කියලා එමා ආනවා. ආ බයිනවා කියලා ටක්ගලමන කියන්නේ නැතුව බයින්නේ. ඉටුපැට මැරෙනවා මිනිස්සු. කියන්නේ නැතුව යන්නේ ගල්ල. ඇයි? වෙලාවක් නැහැ. වෙලාව පැමිණියා ගියා. බයින ටක්ගල බයින. මේ වගේ බස් එක යනකොට, කෝච්චි යනකොට, පාර යනකොට මේව අමුවීමක් මේ තියෙන්නේ. බිරිය කියලා එක්කෙනෙක් අමු වෙනවා, තව කෙනෙකුට පෙම්බැන්නාද ගියා. මරුණද ගියා. දික්කසාදුනද ගියා. අම්මා තාත්තා කියලා කෙනෙක් අම්බ වුණා ටික කාලයක් හිටියේ ඒගොල්ලෝ මරණයටපත් වෙන ගියා. දරුවෝ දැන්දම ඒගොල්ලෝ දීගි ගියා. අමනාපුණා ගියා. මරුණාද අකාලේ ඇසිඩන කළ ගියා. తాවකාලික අමුවීම මේ ලෝකේ කිසිම කෙනෙක් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. පළවෙනි වතාවට කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. සංසාර අනන්ත අම්බෙච්ච කට්ටිය ලස්ස වාරය මුණගැහිච්ච කට්ටියමයි මේ නැවත නැවත මුණගැහෙන්නේ. මේ සරල දේ තේරිලා නැහැනේ. ඒ නිසා මගේ දරුවා කියලා අපි ඒක වඩාගෙන ඉන්නවා. අපේ ඥාතියෝ කියලා අපි ඒවා නඩත්තු කරනවා. අපේ දෙමව්පියෝ කියලා අපි උරතල් කරනවා. ලෝකේ මේ එකක් නැහැ. ඒක පිළිගන්න අපේ මානසිකත්වය ඇදිලා නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඇත්ත. ඒක පරම සත්‍ය. පිළිගන්න තැන අපි නැහැ. අපි කියන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද? මගේ දරුවා මමන්නේ ටිකට් කපලා අරන් ආවේ ස්පිතාලේ ඉඳලා. ටැග් එක බඳිනකොට හතේ මාරු කරලා බඳලා තිබුණා නේ නිදිමතේ. දැන් අරන් ඇවිල්ලා තියෙන වෙන කෙනෙක් ගිලා මේක නේ. ඕක කල්පනා කළාද? තරහට නර්ස් බඳිනවා වෙන කෙනෙක් ගිය අතේ ටැග් එක. ඇයි? පිරිමිලා මේ කෝනේ අරයට අම්බෙලා තියෙන ගෑනු මේ බඳා ටැග් එක මාරු කරලා. අපි කොහොමද දන්නේ මේ අපේ ළමයා කියලා? අරන් ඇවිල්ලා ඔය කණ්ඩ බොණ්ඩ දීලා වාසගම දීලා ඔය නඩත්තු කරන්නේ. කවුද දන්නේ? අපි මේකේ යථාර්ථය හිතන්නේ. අපිට ඒව තේරෙන්නේ නැහැ. සමහර ලාට මේ ටැග් බැඳගෙන යනවා. සමහර ටැග් එක තුනක් ගැලවිලා. ඇයි දරුවෝ මූණ අරම ඔකම කසනවා, පෙරලනවා, අත සූප්පු කරන අපනෝ. කොහොම ටැග් ගැලවිලා. ආයි කියලා බලන දැන් ටැග් කාගේ කා කියලා දන්නේ නැහැ. අවුෙච්ච කඩ බඳිනවා. සමහරට අම්බෙලා තියෙන පිරිමි ළමයා ගෙදර ගෙනියන ගෑනු ළමයා. කාට කියන්නේ? මේ ලෝකේ පවතින ඇත්ත මිනිස්සු තේරුම් ගන්නෑ. ඇත්ත පිළිගන්න මානසිකත්වේ නෑ. හැමෝම මැරෙනවා කියලා හැමෝම දන්නව නේද? මැරෙන්නේ නැති කෙනෙක් ලෝකෙ නෑ නේද? කවුරුත් කියන්නේ නැහැ මම මැරෙන්නේ නැහැ කියලා කවුරුත්ම කියන්නේ නැහැ නේ.
උදේ පාන්දර 8ට විතර පොඩ්ඩක් මේ මාපාර ළඟ ඉඳගෙන බලන්නකො ෆුට්බෝල් දෙල්ල යන තරම මිනිස්සු. අම්බ කරන්න මේ යන්නේ. උදේ පාන්දර හැරිච්ච වෙලේ ඉඳලා මිනිස්සු කලබලේ වෙහෙසෙන්නේ අම්බ කරන්න. මැරෙන බව දන්නවනම් පොහොසත් වෙන්න මෙච්චර වෙහෙසෙන්නේ ඇයි? ඇයි ලද දෙයින් සංසිඳෙන්න බැරි? තියෙන දෙයින් සෑයිමටපත් වෙන්න බැරි? ඒ කාන්ත වශයෙන්ම මැරෙනවා නම් මැරෙනකොට දාලා යන්න මොකටද මෙච්චර එකතු කරන්නේ? ඒක පිළිගන්න මානසිකත්වය ඇදිලා නැහැ. ඒක දන්නවා පිළිගන්න තැන නැහැ. පිළිගන්න මානසිකත්වය ඇදිලා නැහැ. ඒ අඩුව මේ තියෙන්නේ. අපේ ජීවිතවලත් ওই ප්‍රශ්න තියෙන්නේ. එක ට්‍රැක්ටරයක් ගේනවා. ඒකෙන් සෑයිමටපත් වෙන ට්‍රැක්ටර් දෙකක් ගන්නයි දෙකක් තියෙනවා දෙපැත්තෙන් ආගෙන යන්න පුළුවන්ලු. පස්සේ කියනවා නෑ දෙකක් මදි ලොකු ට්‍රැක්ටරයක් උනායි දවසකට මුළු ගමම ආන්න පුළුවන් කියලා කියනවා. කර්මෙට අවුරුදු 7ක් වයින්නේ. දැන් ලොකු ට්‍රැක්ටරේ වාඩි උඩ වාඩි වෙලා කොට්ටම් බතලනවා. කොට්ටම් මදේ තමයි කන්නේ. කකා කල්පනා කරනවා මේ. එතකොට මේ ලක්ෂ 25ක දෙන ට්‍රැක්ටර කියලා තියෙන කොට්ටම් බතලන්න. බලන්න කොහොමද කතන්දරේ. අර බොනට් එකට තියෙන කොට්ටම් බතලනවා. කොට්ටම් බතලන 20 ලක්ෂ 25 දීලා අරන් ඇවිල්ලා තියෙන මේ යකඩ කුට්ටිය. මිනිසුන්ට ඕම වෙලා නැද්ද? ඒ ඇයි අර තියෙන දේ සෑයීමටපත් වෙන්නේ නැහැ? අර නගුලක් තිබුණා කිරියත් අගේ ඒක මොනවාර එකකට අමුණලවලා ඒකෙන් හාන්නේ නැහැ. අර තියෙන කරත්තේ කොමරිමික ගැට ගාගෙන ඒක කරන්නේ නැහැ. තියෙන ට්‍රැක්ටරෙන් සෑයීමට නෑ. මේක 8 කිලෝමීටර 500ක වේගෙන් ආන්න ඕනේ. හරි. වතුරයි කියලා කවුද සාතිකය දුන්නේ? මේවා මේ විදිහටම පවතී මම නිරෝගිමත් වෙヒඳි මට මේ විදිහට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා කවුද සාතිකය දුන්නේ? එකපාර අංශභාගයක් ඕම හැදුනා. දැන් මේකෙන් වැඩ කරන්නේ කවුද? දැස්ස ආවේ නැහැ. දැන් වැඩ කරන්නේ කවුද? මා වසංගතයක් හදුනා. එමණ නැත්නම් මේ සාගතයක් හදුනා. දැන් මේ වලේ මොනවද කරන්න තියෙන වැඩ? තම්බල සුප් බොණ්ඩක් බෑනේ. ට්‍රැක්ටර් තම්බල සුප් හදන්න පුළුවන් බෑ. අර මේ ලෙදර් සරප්පු සපත්තු නම් තම්බල හරි කන්න පුළුවන්. මේක තම්බල කණ්ඩක් බෑනේ. මිනිසු අර ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ නැහැ. තියෙන දෙයින් සංසිඳෙන්නේ නැහැ. ඒක නිසා තමයි බැඳපු ගෑනු මනසෙන් සංසිඳෙන මොකටද අනාචාරය හැසිරෙන්නේ? එහෙම සංසිඳෙන්නේ නැහැ. ඇයි මෙයාට මාත් වෙලා බඩවල් එහෙම එළියටලා නේ මෙයාට කැතයි නේ මෙයාට ඇච්චර කොලිට් නැහැ. හරිය ලස්සනයි. එයා තිටියේ ඒ වගේ තමයි. හැබැයි එයාව බැඳම එයාටත් ඕකම වෙනවා. ළමෙක් වෙන්නේ කම්මනම ඕකම වෙනවා. ඒක තේරෙන්නේ නැහැ. යථාර්ථය පිළිගන්න මානසිකත්වය ඇදිලා නැහැ. එයාට හිතන ලෝකයේ හැමදේම මේ විදිහට තියෙන්න ඕනේ. එහෙම තියෙන්නේ නැහැ. එහෙම නවත්තන්න බෑ. පැලයක් හිටවල පැලේට කොහොම ඉන්න කියලා කියන්න බලමු. කාගෙන යන්නේ උඩට. එහෙම නවතින්නේ නැහැ. මේ ලෝකේ කිසිම දෙයක් අපට පාලනය කරන්න බෑ. ඒවා ඒ විදිහට වෙනවා. ඒක පිළිගන්න මානසිකත්වය අදා ගන්න ඕනේ. මිතුරව පවතින්නේ අතුරු ඉන්න නිසා. අතුරු කියලා කණ්ඩායමක් පවතින්නේ මිතුරු කියලා කණ්ඩායමක් ඉන්න නිසා. ඒ දෙක එක ස්වභාවයක්. ඒ දෙක තියෙනවා ලෝකේ. එක වෙනස් කරන්න බෑ. ඔක්කොම හතුරු වුණොත් මිතුරු කියලා එකක් පවතින්නේ නැහැ. ඔක්කොම මිතුරු වුණොත් අතුරු කියලා එකක් පවතින්නේ නැහැ. එහෙනම් අන්ත දෙක නිසා තමයි ලෝකය පවතින්නේ. ඒක තේරුම් ගන්න නැහැ අපි. තමන්ගේ භාර්යාව තුළින් සතරමා නිමිති දකින්නේ නැහැ. තවත් ලස්සන කෙනෙක් බඳින්න හදනවා. තවත් කසාදයකට තමයි එයා උත්සාහ කරන්නේ සතරමා නිමිති දකින්න එපා. මෙයා තර විදියට තමයි හිටියේ. ඉතට ප්‍රිය වෙන විදියට ඒ විදිහට තමයි ඒ කාලේ හිටියේ. හැබැයි දැන් දකින්නවත් කැමති නැහැ. දකින්න කොට තමයි මොකද පිටි මුට්ටයක් වාගේ කියලා අපිට හිතෙනවා එහෙම. හැබැයි ඒක තුළ අපි සතරමා නිමිත්තකට මිනිස්සු මේ විදිහට ඉන්න කාලයක් යනකොට වයසට යන ලෙඩ වෙන මහර වැඩේ. එතන මේ ලෝකෙ ඔක්කොම එහෙමද? ඒ දකින්න දකින්න ලස්සන ළමයි දකින්න කොට අරක මතක් වෙන්න එපා. මගේ භාර්යාව තෝම තමයි ඉන්නේ. එහෙනම් මේ ළමයා තෝම වෙනවා. දැන් රාගයක් එන්නේ නැහැ නේ එයාට. තෘෂ්ණාවක් එන්නේ නැහැ නේ. එයා සතරමා නිමිති දකින්නවානේ. එයාගේ සහකාරී දැන් ඒ බෝධිසත්වර සතරමා නිමිති උගන්වනවානේ ගෙදර ඉඳගෙන. එයා උදේට උඩට කාලා උඩුබෙලිය අතර පෑන් එක දාලා බුදිය ගන්නවා. දවල්ටත් ඒ විදිහටම ආල්සේරුවක විතර බත් කාලා බුදිය ගන්නවා. රැටක් කාලා බුදිය ගන්නවා. ඇඟ මාත උළුවස්සෙන් යන්න බෑ විදියට. හැබැයි එයා ඒ විදියට තරබාරු වෙලා අවලස්සන වෙලා අපට කමටහන නෙමෙයිද දෙන්නේ. එයා දකින්නකොට අපට තේරෙන්න එපා ඔය කතන්දරේ තමයි මේ මිනිස්සු ඔක්කොම වෙන්නේ කියලා. රාගේ නෙමෙයි. එයා ඒව දකින්නකොට මෙයාට හිතෙන්නේ මානවෙන්න. ඇයි? අර නිමිත්ත පේන එයාට. මේ මිනිසුන්ටත් ඒක වෙනවා. ඒක පිළිගන්න මානසිකත්වේ නෑ. මිනිස්සු නිරෝගිමත් වෙන්න උත්සාහ කරනවා නේද?
පරිස්සම් වෙන මිනරල් වෝටර් බොන්නේ. ඉතින් එළවලු ඔක්කොම ඕගනික් ඒවා ගන්න. හරි පරිස්සම් මිනිස්සු. නිරෝගීමත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි කවුරුත් තේරුම් ගත්තේ නැති එකක් තියෙනවා. නිරෝගීමත් ඉන්න නම් මොනවද කරන්න ඕනේ? වයසට යන එක නවත්තන්න ඕනේ. වයසට යන එක නවත්තන්න නැත්නම් නිරෝගීමත් ඒක නඩත්තු කරන්න බෑ. ඇයි? වයසට යනකොට ලෙඩ වෙනවාමයි. මිනිස්සු වයසට යන එක නවත්තන්නේ නිරෝගීකම පරිස්සම් කරන රටේ තියෙන ඖෂධ ගන්න බලන්න කොච්චර දුර්වලද කියලා. නිරෝගීමත්ව ඉන්න ඕනේ නම් එයා නිරෝගීමත්කම නෙමෙයි නඩත්තු කරන්න ඕනේ. වයසට යන එක නවත්තන්න ඕනේ. ඇත්ත දකින්නේ නැහැ මිනිස්සු. බොරුව දැකලා බොරුවට රැවටෙනවා. මේකට මෝහය කියලා කියන බුදුහාමුදුරුවෝ. මිනිස්සු ඇත්ත පිළිගන්නේ නැහැ. පිළිගන්න තැන නැහැ මිනිස්සු. කාටද ඔවා කියන්නේ? කන්නාඩි දිහා බලලා අපිට අපි තමයි කියාගන්නේ. ඇයි මේක පිළිගන්නේ මිනිස්සු නැහැ ලෝකේ? මිනිස්සු වෙන එකක් තේරුම් ගන්න. ඕගොල්ලෝවත් තේරුම් ගන්න. නිදාගෙන පොරෝ ගන්න කියලා මම කියනවා. උපාසක මාත්‍ය කියන නිදාගෙන පොරෝන එක අමාරුයි. පොරෝගෙන නිදා ගන්නම් කියනවා. දෙකේ වෙනසක් තියෙනවා. වඩනවා කියන්නේ තානවා කියන එක තමයි. අර ඇයිච් එක මෙනෙහි වෙන්නේ නැතුව වඩන්නේ කොහොමද? මනසිකාරය කරන්නේ නැතුව කොහොමද වඩන්නේ? දෙකම එකයි. අරක කනට ඇහෙනවා, මේක හිතට ඇහෙනවා. කොහොමත් ඒක ඇහෙනවමයි. අනාගාමි ගුණත් එයාට ඇහෙනව මොනවද එකක්? මොකද්ද එකක් වැදෙනවා. ඒ දෙකම තියෙනවා. ප්‍රාර්ථනාට පස්සෙලු ඇහෙන්නේ නැතුව යන්නේ. වැදෙන්නේ නැතුව යන්නේ. එයාට වැදෙන්නේ නැහැ ඊට පස්සේ. එතකම් වැදෙනවා. ශ්‍රවණය කරන්න. නිතර පුරුදු කරන්න වඩන්න. මේ හැම ධර්මතාවයේම යථාර්ථය දකින්න. ඒ අවබෝධය නිදාස් කරයි. අපේ අවබෝධය තමයි අපේ විමුක්තිය. ඒ අවබෝධය අපි නිදාස් කරන්නේ.